සුබ දවසක්. ඇන්තූරියම් වගාවට ආදරය කරන ඔබේ YouTube නාලිකාව Beautiful Anthurium වෙත ඔබ සමාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඇන්තූරියම් වගාවේ නිරත වෙන්න ඕනම කෙනෙකුට පුළුවන්. හැබැයි සාර්ථක වගාකරුවෙකු බවට පත්වෙන්න හැමෝටම බෑ. සමහර වෙලාවට සමහරු පටන් ගන්න ඇන්තූරියම් වගාව ටිකක් කල් යනකොට ඒ වගාව විනාශ වෙලා නොයෙක් ලෙඩ රෝග ඇවිල්ලා වගාව අතහැර දාන තත්ත්වයට පත් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම වෙන්න එක හේතුවක් තමයි දිනපතා මේ ඇන්තූරියම් වගාව නිරීක්ෂණය නොකිරීම. සාමාන්‍යයෙන් දින හැමදාම වගේ උදේට පැය භාගයක් වගේ පොඩි වෙලාවක් ඔබට පුළුවන් ඔබේ ඇන්තූරියම් වගාව නිරීක්ෂණය කරන්න. මෙහිදී ඇන්තූරියම් තවානේ තියෙන හැම පැලයක් ගානම ඇවිදගෙන ගිහිල්ලා ඔබට මේ ඇන්තූරියම් පැල හොඳින් නිරීක්ෂණය කිරීම සිදු කරන්න පුළුවන්. මේ වගේ නිරීක්ෂණය කිරීමේදී සමහර වෙලාවට අතින් අල්ලලා ඉවත් කරන්න පුළුවන් පණුවන් වගේ සත්තු ඔබට දැක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක කෘමිනාශක භාවිතයෙන් තොරවම පහසුවෙන්ම ඔබට පුළුවන් මේ වගේ සත්තු අතින් අල්ලලා ඉවත් කරන්න. ඒ වගේම තමයි ඔබේ ඇන්තූරියම් වගාවේදී මෙන්න මේ පේන වැරද්ද නම් ඔබ කවදාවත් කරන්න එපා. ඔබට පේනවා ඇති මේ තියෙන්නේ ඇන්තූරියම් මලක්. මේක මල පර වෙලා ඊට පස්සේ කාලයක් ගිහිපු ඇන්තූරියම් මලක්. ඉතින් මේ වගේ ඇන්තූරියම් මලක්, ඒ වගේම ඇන්තූරියම් ගහක පත්‍ර ඉදෙනකම්, එහෙම නැත්නම් ඒ මල් පර වෙනකම් ශාකයේ තබා ගැනීම සුදුසු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇන්තූරියම් කොළයක පාට කහ වෙන්න පටන් ගත්ත ගමන් මේ පරිණත වෙලා ඒ කොළය ඉදෙන්න පටන් ගත්ත ගමන් ඔබට පුළුවන් ඒ ඇන්තූරියම් පත්‍රය කපලා ඉවත් කරන්න. නටුව මුලින්ම කපා ඉවත් කිරීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඇන්තූරියම් මලුත් පරණ වෙනකොට කපා ඉවත් කරන්න. ඔබට මේ පේනවා ඇති තවත් ඒ වගේ කහපාට වෙච්ච ඉදුණු පත්‍රයක්. ඉතින් මේ පත්‍රය නටුව මුලින් අනිවාර්යෙන්ම කපා ඉවත් කිරීම සිදු කළ යුතුයි. එහෙම නැතුව ඔබේ ඇන්තූරියම් වගාවේ ඇන්තූරියම් පැලවල ඉදුණු පත්‍ර සහ ඉදුණු මල් මේ විදිහට ඒ ශාකේම පර වෙලා ඊට පස්සේ ඒවා පෝච්චයට වැටිලා ඒ විදිහට තියෙන්න ඇරියොත් අනිවාර්යෙන්ම ඒ පත්‍ර ඒ කොටස් දිලීර ආසාදන වලට ලක් වෙලා ඒ හරහා ඔබේ වගාවේ තියෙන පැලවලටත් දිලීර ආසාදන නැති වෙලා ඔබේ ඇන්තූරියම් පැල විනාශ වී යන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා අනිවාර්යෙන්ම මේ වැරද්ද කවදාවත්ම ඔබ ඔබේ ඇන්තූරියම් පැලවලට කරන්න එපා.